ආයුබෝවන් සුබ දවසක් 2020 සැප්තැම්බර් මාස 29 වන අඟහරුවාදා ඉර උදාව පෙරවරු 5:58ට ඉර බැසීම පස්වරු 6:01ට රාහු කාලය දිවා කාලයට හා රාත්‍රී කාලයට 2:58 සිට 4:27 දක්වා සුබ දිශාව නැගෙනහිර මරු සිටින දිශාව බස්නාහිර ආයුබෝවන් දවසේ ලග්න පලාපල සතියේ ලග්න පලාපල මාසේ ලග්න පලාපල ඒ වගේම තමයි විශේෂ ග්‍රහමාරු පිළිබඳව සෑමදාම දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය subscribe කරන්න. ඔබ සැමට තෙරුවන් සරණයි. මේෂ ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල ලෞකික දේවල් වලට සම්බන්ධව ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබගේ ආදායම් මාර්ගවල දුෂ්කරතා මතුවීමට පවා ඉඩ කඩ තිබෙනවා. නීතිමය වශයෙන් යම් යම් කරදර මතුවීමේ වැඩි අවධානමකුත් පෙනෙන්නට තිබෙනවා වගේම වෙළඳ ව්‍යාපාර කටයුතු වලින් ලාභ ලැබෙන දිනයක්. නිතරම ඔබගේ ආධිපත්‍ය පැතිරවීමට ඔබ උත්සාහ කරනවා වගේම අධ්‍යාපනික කටයුතු වලට තරමක් බාධා ඇති කරන බවකුත් පෙනෙන්නට තිබෙනවා. යන එන ගමන් විමන් ආදීයේදී නම් තරමක් ප්‍රවේසම් සහගතව කටයුතු කරන්න පුළුවන් කමක් තිබෙනව නම් නෙළුම් මලක් පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණයේ රතු පැහැය ජය අංකය අංක 9. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල උසස් අධ්‍යාපනික කටයුතු වලට යම් යම් බාධක එල්ල වෙන්න පුළුවන්. ඒ වගේම තමයි කරන වැඩ කටයුතු දක්ෂ ලෙස නිම කිරීමට හැකියාව ලැබෙනවා වගේම ආගම දහමට ලැබිව කටයුතු කරනවා. පියාගේ දේපල ලැබීම වලට යම් යම් බාධක පැමිණෙනවා වගේම විනෝද ගමන් ආදී ඔබට යෙදෙන්න පුළුවන්. සෙම් දෝෂ හේතු කොටගෙන හිසේ රෝගාබාධ ඇතිවීමට ඉඩ කඩ තිබෙනවා වගේම ජලය ආශ්‍රිත ක්‍රියාකාරකම් වල නිරත වන අයට විශේෂම රැකියාවල නිරත වන අයට ප්‍රවේසම් සහගතව කටයුතු කරන්න. රතවාහන අලවියෙන් ලාභය උපයා ගන්න පුළුවන් වගේම අද දවස තුල පුළුවන් කමක් තිබෙනනම් ඊශ්වර දෙවිඳුට සෙත්පතා දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණය නිල් පැහැය ජය අංකය අංක 5. මිතුන ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල රහස් සතුරු කුමන්ත්‍රණ සතුරු කරදර නිසා සිතේ බියෙන් කාලය ගත කිරීමට සිදු වේවි. ඒ වගේම තමයි ලේ විසවීම් හදිස්සි තැලීම් සිදුවීමට ඉඩ කඩ තිබෙන නිසා ප්‍රවේසම් සහගතව කටයුතු කරන්න. මිල මුදල් වලින් ආර්ථික අපහසුතාවලට මුහුණ පාන්නට පවා සිදු වෙන්න පුළුවන්. වියදම් නම් තරමක් අධික වෙනා වගේම වගා කටයුතු වලින් සරු අස්වැන්නක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. මැණික් හා පතල් ආශ්‍රිත කටයුතු වලින් පාඩු සිදු වෙන්නත් පුළුවන්. හවුල් ගිවිසුම් ආදියට අද දවස නම් එතරම්ම සුබ වෙන්නේ නැහැ. පුළුවන් කමක් තිබෙනව නම් ගිතෙල් මිශ්‍ර පහනක් දැල්වා දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණයේ කොළ පැහැය ජය අංකය අංක 5. කටක ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල ගේ දොර කටයුතු පිළිබඳව එතරම්ම සැලකිල්ලක් නොදක්වන බවක් පෙනෙන්නට තිබෙනවා. විවාහ ජීවිතයේ සමගියට යම් බාධක එල්ල වෙනවා වගේම දරුවන්ට තරමක් අපලගෙන දෙන්න පුළුවන්. සහෝදරයන්ගේ දියුණුව වෙනුවෙන් කාලය යොදවනවා වගේම සෙම් දෝෂ නිසා කන්වල අමාරු ඇතිවීමට පවා ඉඩකඩ පවතිනවා. පොතපතේ දැනුමට වඩා අත්දැකීමෙන් යුතුව කටයුතු කරනවා වගේම ප්‍රේම සම්බන්ධතාවලට බාධා මතුවන බවකුත් පෙනෙන්නට තිබෙනවා. මව්පස මාමා කෙනෙකුට තරමක් අසුබ දිනයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඔබට පුළුවන් කමක් තිබෙනවා නම් විලෙඳ පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණය ක්‍රීම් පැහැය ජය අංකය අංක 2. සිංහ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල හිතුවක්කාර ගතියලින් කටයුතු කිරීමට ඉඩ කඩ පවතිනවා. ඒ වගේම තමයි මිල මුදල් සම්බන්ධ පැවති ආරවුල් හේතුවෙන් මව් පාර්ශවයේ ඥාතීන් සමග යම් යම් අමනාපකම් ඇති වෙන්න පුළුවන්. දේපල හා ඉඩකඩම් පිළිබඳව දියුණුවක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වගේම රතවාහන අලෙවි සම්බන්ධ කටයුතු වලදී කල්පනාකාරීව කටයුතු කරන්න. හෘදය සම්බන්ධ රෝගී තත්ත්වයන් මතු කරනවා වගේම අධ්‍යාපනික කටයුතු වල නිරත වන දූදරුවන්ට තරමක් බාධක අවහිරතා ඇති වෙන්න පුළුවන්. පුළුවන් කමක් තිබෙනවා නම් නෙළුම් මලක් පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණයේ රතු පැහැය ජය අංකය අංක 1. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල
යන්ත්‍ර සූත්‍ර පිළිබඳව කටයුතු වල දියුණුවක් ඇති වෙන්න පුළුවන්. දරුවන්ට නම් තරමක් අපල බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඉගෙන ගැනීමට ඉතාමත්ම දක්ෂයි. ඒදිතරහා කඩිසර වූ ඉරියව් වලින් යුතුව කටයුතු කරන දවසක් වගේම බඩේ පපුවේ දැවිල්ල නැත්නම් ලේ දෝෂ සමේ දෝෂ තත්වයන් හට ගැනීමේ වැඩි අවධානමක් තිබෙනවා. ඔබ හවුල් ව්‍යාපාර කටයුතු කරන කෙනෙක් නම් වැඩි ලාභ ඇති කරන දිනයක් ලෙසත් පෙනෙන්නට තිබෙනවා. ගිවිසුම් මාදියට අත්සන් කිරීමට අද දිනේ ඉතාමත්ම සුබදායක දිනයක්. පුළුවන් කමක් තිබෙනවා නම් ගිතෙල් මිශ්‍ර පහනක් දැල්වා දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණයේ කොළ පැහැය ජය අංකය අංක 5. තුලා ලග්නයෙන් උපන් ඔබට. අද දවස තුල රැකියා ස්ථානයේ එඩිතරකම හා ධෛර්යයෙන් යුතුව කටයුතු කරනවා. ඒ වගේම තමයි ඔබට එින් ජයග්‍රහණයන් හිමි කරගන්න පුළුවන්. ගේ දොර දේපල දියුණු ඇති වෙනව වගේම වැඩි දෙනෙකුගේ සිද්දන සිද්දිනා ගැනීමෙන් ඔබගේ කටයුතු සාර්ථක කරගන්නවා. මව්පියන් සමග හිතවත්කම් අඩුවීමට ඉඩ කඩ තිබෙන නිසා ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. හවුල් ව්‍යාපාරවලින් ලාභ ලැබීමටත් ඉඩ කඩ පවතිනවා. අවිවාහකයට යහපත් විවාහ යෝජනා ස්ථීරවන දිනයක් වගේම සමාජ සේවා කටයුතු වලින් ඔබ ප්‍රශංසාවට ලක් වෙන්න පුළුවන්. පුළුවන් කමක් තිබෙනනම් ඊශ්වර දෙවිඳුට සෙත්පතා දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණය නිල් පැහැය ජය අංකය අංක 6. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල ප්‍රේම සම්බන්ධතා කඩාකප්පල් වී සිත් වේදනාවන් නැතිවීමට ඉඩ කඩ තිබෙනවා. දරුවන්ට රෝග පීඩා ඇතිවීමට ඉඩ කඩ තිබෙනා වගේම නොයිවසිලිවත් භාවය නිසා හදිසි අනතුරු වලට මුහුණ පෑමට සිදු වෙනවා. ලිය කීවිලි කටයුතු වලින් සාර්ථක ප්‍රතිඵල ඔබට ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම වෙනි රැකියාවක් කරන එක නම් ඉතාමත්ම යහපත්. සහෝදර සහෝදරියන් අතර හිතමනාපකම් ඇතිවීමට ඉඩ කඩ තිබෙන නිසා ඊගෙන සැලකිලිමත්ව කටයුතු කරන්න. ඉගෙනීමේ කටයුතු සාර්ථක වෙනා වගේම ආහාර පාන විසවීම නිසා රෝග තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. පුළුවන් කමක් තිබෙනවා නම් නෙළුම් මලක් පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණයේ රතු පැහැය ජය අංකය අංක 9. ධනු ලග්නයෙන් උපන් ඔබට. අද දවස තුල ඔබගේ ආත්ම ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කරනවා. විශේෂයෙන්ම ක්‍රියාශීලී ලෙස ඔබගේ කටයුතු අවසන් කරගන්නා වගේම වෙළඳාම් වලින් ලාභය පෙන්න පුළුවන්. දුර බැහැර ගමන් බිමන් පිළිබඳව බලාපොරොත්තුවක් තිබුණම් ඒ සඳහා අවස්ථාවන් උදා වේවි. විවාහ ජීවිතය පිළිබඳව අවබෝධයකින් යුතුව කටයුතු කරන දවසක්. හිත මිතුරන්ගේ ගැටලුවට මැදිහත් වීමට ඔබට අද දවස තුල සිදු වෙනවා. ලොතරැයි වාසනාව පිළිබඳව යම් බලාපොරොත්තුවක් තිබුණම් ඔන්න අද දිනේ ඉතාමත්ම සුබයි. ධන හිස ආබාධතා ඇතිවීමට ඉඩ කඩ තිබෙන නිසා ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. පුළුවන් කමක් තිබෙනවා නම් ගුරු දෙගුරුන් වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණයේ රන්වන් පැහැය ජය අංකය අංක 3. මකර ලග්නයෙන් උපන් ඔබට. අද දවස තුල කරදර බාධක අභිභවා ඉදිරියට ගොස් ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. ඉගෙනීමේ කටයුතු වල උනන්දු වෙන යෙදෙනා වගේම ප්‍රේම සම්බන්ධතාවලට තරමක් ගැටලු මතු වෙන පුළුවන්. ගේ දොර ඉඩ කඩම් ලැබීමේ වාසනාව තිබෙනා වගේම යහපත් ආර්ථික මාර්ග ඔබට විවෘත වෙන්න පුළුවන්. හිසේ අමාරු ඇතිවීමේ ඉඩ කඩ තිබෙන නිසා ඒ ගැන සැලකිලිමත් වහ ප්‍රවේශමින් කටයුතු කරන්න. අධ්‍යාපනික කටයුතු වල නිරත වන දූ දරුවන්ට ඉතාමත්ම සුබදායකයි. ප්‍රේම සම්බන්ධතා ආදී තිබෙන එක් නම් එයින් ජය ලබා ගැනීමට හැකියාව තිබෙන විශේෂයෙන්ම වැඩිහිටියන්ගේ උදව් උපකාර ඇතිව ආශිර්වාදය ඇතිව ඔබගේ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. පුළුවන් කමක් තිබෙනවා නම් විෂ්ණු දෙවිඳුන් වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණය නිල් පැහැය ජය අංකය අංක 8. කුම්භ ලග්නයෙන් උපන් ඔබට. අද දිනය තුල සාශ්‍රීය දේ කෙරෙහි ඔබගේ සමාජීය කටයුතු කෙරෙහිද වැඩි කැමැත්තකින් යුතුව කටයුතු කරනවා. මිතුරන් අතර කැපී පෙනෙන චරිතයක් වගේම ඉගෙනීමේ කටයුතු උනන්දු වෙන්න ඉටු කරනවා. කලාව සම්බන්ධ කටයුතු සඳහා මුදල් වැය වෙනවා වගේම ශරීරයේ ඌෂ්ණාතික රෝග ඇතිවීමට ඉඩ කඩ තිබෙන නිසා ප්‍රවේශමින් යුතුව කටයුතු කරන්න. විදේශ ගමන් බලාපොරොත්තු වන අයට සුබදායක ආරංචි ලැබෙනවා වගේම සුරතල් සතුන්ගෙන් යම් යම් පීඩාකාරී දේ ඇති වෙන්න පුළුවන්. පුළුවන් කමක් තිබෙනවා නම් විෂ්ණු දෙවිඳු වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණය නිල් පැහැය ජය අංකය අංක 6. මීන ලග්නයෙන් උපන් ඔබට.
අද දවස තුල සාධාරණ කාරුණික හැඟීමෙන් යුතුව කටයුතු කරන දවසක්. ඒ වගේම තමයි ඉගෙනීමට තරමක් බාධක ගෙන දෙන්න පුළුවන්. ඉඩකඩම් කර්මාන්ත යන්ත්‍ර සූත්‍ර ආදී අංශවලින් ආදායම් තත්ත්වයේ ඉහළ යනවා වගේම දරුවන්ට අසනීප තත්ත්වයන් ඇතිවීමට ඉඩකඩ පවතිනවා. විවාහ ජීවිතයේ සමගියට නැත්නම් ඔබගේ විවාහ ජීවිතය තුළ පවතින සතුටට යම් යම් කටයුතු යෙදෙනවා වගේම සහෝදරයන් සමග ගැටලු ඇති කර ගැනීමට ඉඩකඩ පවතිනවා. ඔබගේ ආර්ථික තත්ත්වය දියුණු වීමක් අද දවස් තුල පවතිනවා. ඒ වගේම තමයි රජයේ දඩුවම් ආදියට ලක්වීමට ඉඩකඩ තිබෙන නිසා ඒගෙන සැලකිලිමත්ව කටයුතු කරන්න. රථ වාහන ධාවනයේදී නම් බොහෝම කල්පනාවෙන් කටයුතු කිරීම වැදගත්. පුළුවන් කමක් තිබෙනවා නම් ගුරු දෙගුරුන් වැඳ දවසේ වැඩ කටයුතු අරඹන්න. ඉතාමත්ම යහපත්. ජය වර්ණේ රන්වන් පැහැය ජය අංකය අංක 3.